ඇත්තටම මහ බැංකුව ඩොලරේ රුපියල් 203ක පවත්වගෙන යාමට දැඩි තීරණයක් ගෙන තිබුණා. මේ තීරණය අපේ රටේ ඩොලර් හිඟය කබලෙන් ලිපට ඇද දානවා කියලා ස්වාධීන ආර්ථික විශේෂඥින් එදා පෙන්වා දුන්නා. නමුත් ඒ අවස්ථාවේ මහ බැංකුව හිටියේ බීරි අලියෙකු වගේ. මේ රුපියල් 203ක තීන්දුවෙන් වුණේ විදේශ විනිමය ප්‍රේෂණත් පහළ වැටීම. ඇත්තටම රටට ලැබෙන විදේශ විනිමය ඉපෙයීම් වැඩි කර ගැනීම ඩොලර් හිඟයට ඇති එක් විසඳුමක්. එසේම විදේශ විනිමය සම්පත් ඉතිරි කර ගැනීමත් ඩොලර් සංචිත ඉහළ දාගන්න කළ යුතු වෙනවා. රුපියල් 203ක සීමාවක පවත්වගෙන යාම නිසා විදේශීය ප්‍රේෂණ හොඳටම පහත වැටුණා. තමන් දුක් විඳලා හොයන සල්ලි අඩු ගානකට රාජ්‍ය බැංකු හරහා එවන්න කවුද කැමති? ඒ නිසා හවාලා සහ උණ්ඩියල් වැනි ක්‍රමවලට විදේශගත ශ්‍රමිකයින් මුදල් එවන්න යොමු වුණා. එය ස්වභාවිකයි. ඇත්තටම ස්වාධීන ආර්ථික විශේෂඥ මතය වූයේ මහ බැංකුව අනුගමනය කළ වැරදි ප්‍රතිපත්තිය නිසා රටට ලැබෙමින් තිබූ ඩොලර් ටිකද නැති වූ බවයි. නිසි ප්‍රතිපත්තියක් තිබුණේ නම් රටට වැඩියෙන් ඩොලර් උපයා ගැනීමටත් ඩොලර් වියදම අඩු කර ගැනීමටත් ඇත්තටම හැකියාව තිබුණා. ඩොලරේ අගය කෘතිමව රුපියල් 203ක පවත්වගෙන යාම අපේ ආර්ථික අර්බුදය දිනපතා උග්‍ර කළා. දැන් මහ බැංකුව මේ 203 නීතිය වෙනස් කරලා ඒ රුපියල් 230ක් දක්වා පවත්වගෙන යාමට තීරණය කළා. ඇත්තරම රුපියල් 230 සීමාවත් කෘත්‍රිම පාලනයක්. 203 දැන් 230කට ගෙනත් මේ දෙකම කෘත්‍රිමයි. නමුත් රුපියල් 203ට වඩා රුපියල් 230ක පවත්වගෙන යාම අගය කළ යුතුයි. නමුත් දිගින් දිගටම සීමාවන් තුළ ඩොලරේ අගය පවත්වගෙන යාම ඩොලර් හිඟය නැති කිරීමට නම් හේතුවන්නේ නැති බව තමයි ස්වාධීන ආර්ථික විශේෂඥ මතය. ඇත්තටම මෙහිලා රජයේ එක් පැත්තකටත් මහ බැංකුව තව පැත්තකටත් ප්‍රධාන විපක්ෂ තවත් පැත්තකටත් රට ඇදගෙන යාමට උත්සාහ දැරීම අවාසනාවක්. මෙහිලා සිදුවිය හැක්කේ අප තව තවත් ඩොලර් හිඟය තුළ ගිලියාමයි. නාසය ළඟටම දැන් ඩොලර් හිඟේ ඇවිත් ගිලෙන්න හොඳටම ආසන්නයි. රජයේ සහ මහ බැංකුව ජාත්‍යන්තර සහයද ගෙන ඩොලර් අර්බුදයට කඩිනම් විසඳුමක් සොයාගත්තේ නැත්නම් තව සති කිහිපයක් යනකොට ප්‍රශ්න තවත් උග්‍ර වෙලා නාසයට උඩින් පාවෙන රුපියලේ අපට ගිලෙන්න වේවි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.